දැන් මහින්ද රාජපක්ෂ ආනවද? පොල් තෙල් දාලා පපඩම් බැද්දද? ආනවද? දැන් ආනවද? සීනි දාලා තේ බොනවද? නෑ නේද? දැන් සැපද? දැන් මොනවද නැහැ සහෝදරනි? Ranil Wickremasinghe ට මාව ඇල්ලුවේ නෑ. මොකද Ranil Wickremasinghe දක්ෂයන්ට කැමති නෑ. Ranil Wickremasinghe තමන්ගේ නායකත්වයට බලපෑමක් වෙන කාටවත් එතුමා කැමති නෑ. මොකද එතුමා කරේ? 100ක් මේ පක්ෂේ පැන්නුවා. Ranil Wickremasinghe කොන්ත්‍රාත්තුව බාරගත් රාජපක්ෂලා වෙනුවෙන් 94. ගාමිණී දිසානායකට Ranil Wickremasinghe සහයෝගය දුන්නේත් නෑ. ගාමිණී සානායක පරද්දන්නත් ගාමිණී සානායකට එවර ජනාධිපති ධූරය එවගෙම ලබා නොගන්නත් පුරුවන් තරම් උඩර වැටි යදුවා. ඒ විතරක් නෙමෙයි සහෝදරනි. රාජපක්ෂලා දෙන්නෙක් මේ රටේ ජනාධිපති කරා. 94 ඉඳලා අපිට ජනාධිපතිවරයෙක් නැහැ එක්සත් ජාතිපක්ෂේ. අනේ කරුණා කරලා අපිට සහයෝගය කතා කරන්න උත්සාහ කරනවද? ප්ලීස්. රයිට් තෑන්ක් යූ. මොකද කෑ ගන්න අමාරුයි. රැස්වීම 12කට වැඩි අපි අමතන දවසට. ඒ හින්දා අමාරුයෙන් අපි කතා කරන්නේ තව දවස් 5ක් තියෙනවා 8ක් යන්න. ඒ හින්දා කරුණා කරලා අපිට සහයෝගය දෙන්න. එතකොට හොඳ අපිට කතාවක් කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. ඒ හින්දා මේ පක්ෂයේ 100ක් Ranil Wickremasinghe එළෙව්වා. Ranil Wickremasinghe කරේ මහින්ද රාජපක්ෂගේ රාජපක්ෂ පවුලේ කොන්ත්‍රාත්තුව. රාජපක්ෂ මහත්තයාගේ අම්මා වැඩිම ආදරේ තමන්ගේ දරුවන්ටත් වැඩිය Ranil Wickremasinghe. මොකද? පවුලේ දෙන්නෙක් ජනාධිපති කරා. ගෝඨාභය රාජපක්ෂ කවුද? ගෝඨාභය රාජපක්ෂ මොනවද කරලා තියෙන්නේ මේ මේ ආර්ථිකයේ පරිපාලනය සම්බන්ධයෙන්? ගෝඨාභය රාජපක්ෂ ගස් ටිකක් හිටේවා කොළඹ. බිල්ඩින් දෙක තුනක් හැදුවා අයියාගේ සල්ලි වලින්. පේමන්ට් ටිකක් හැදුවා මේ රටේ ජනතාව එතුමාට පරිපාලනය බාර දුන්නා. මොකද්ද පරිපාලනය? අද මිල පාලනය කරගන්න බැල්ලන් ආහාරවල මිල පාලන මිල පාලනය කරගන්න බැරනම් මේ ජනාධිපතිවරයාට ආය කුමන කතාවද? හමුදාවේ දැම්ම හැමතැනම හමුදාවෙන් දානවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවේ කොහොමද? ඊයේ පෙරේදා ෆර්මන් මහත්තයා අපි දන්නවා බීඔය ආයතනයේ ඩිරෙක්ටර් ජෙනරල් මලල්ගොඩ චම්පිකා මලල්ගොඩ මැතිතුමිය ඉතාමත් දක්ෂ එතුමියගේ මහත්තයා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරේ චම්පිකා මලල්ගොඩ දක්ෂතම බීඔය එකේ තිබුණු ඩිරෙක්ටර් ජෙනරල් අයින් කරලා ගෝඨාභය රාජපක්ෂගේ නෝනාගේ අක්කගේ පුතා හරි කවුරු හරි දාලා තියෙනවා. දැන් චම්පිකා මලල්ගොඩ කන්සල්ටන් කරලා අරයට ටියුෂන් දෙනවා අරයට මේක කරගෙන යන්න. දැන් කෝක් මේ ගෝඨාභය රාජපක්ෂ ගැව්වා බයිලා. තව ගෝඨාභය රාජපක්ෂගේ නෝනා හරිම අහිංසක කාන්තාවක් පොලේ යනවා කියලා දානවා මේ මල්ලක් එක්ක පින්තූරයක් දාලා තමන්ගේ නෑයෝ ටික ඔක්කොම දේශපාලනයට දක්කනවා. ඒ අහිංසකම් අපිට වැඩක් නෑ. ඒ ඉන්න සහෝදරනි තව එක්කෙනෙක් ඉන්නවා මාතරට දාලා තවත් නෝනාගේ අක්කා කෙනෙක් කවුද? මේ ඔක්කොම පවුල ගෝඨාභය රාජපක්ෂත් එකයි මහින්ද රාජපක්ෂත් එකයි බැසිල් රාජපක්ෂත් එකයි ඔක්කොම ඇවිල්ලා ඉන්නේ කණ්ඩ උලා කන්න මේ රට. එහෙනම් මේ රටේ ජනතාවට හරි ලේසියෙන් ජාතිවාදය අවුස්සන්න පුළුවන්. මොකද රනිල් වික්‍රමසිංහ කට ඇරපු ගාම්ම මහින්ද රාජපක්ෂලා දිනනවා. රාජවාසල් නෙමෙයි කුරුණෑගල. නුවර දළදා මාලිගාව ෆ්ලැට් කරත් නුවර දළදා මාලිගාවේ යට නිදානයක් තියෙනවා කියලා ශ්‍රී වික්‍රම රාජසිංහ දෙමළ කියලා. ශ්‍රී වික්‍රම රාජසිංහගේ භාර්යාව දෙමළ කියලා. මහින්ද රාජපක්ෂලා මේක බුල්ඩෝස් කරත් රනිල් වික්‍රමසිංහ ඉන්නකන් ජාතිවාදී අවුස්සලා මහින්ද රාජපක්ෂලාට පුළුවන් බලයට එන්න සහෝදරනේ. ඕක තමයි ඇත්ත කතාව. එයින් අපි එක වෙනස් කරා. සුජීව සේනසිංහ රනිල් වික්‍රමසිංහට හම්බුණු අමාරුම පුද්ගලයා මේ පක්ෂේ. මට දැන් මට විරුද්ධව කැලෑපත්තර මට මන්ත්‍රීව කතා කරලා කියනවා රනිල් වික්‍රමසිංහයි රවි කරුණායකයි මඩ කරියෝ දෙන්න. තුක් නොදකින් දැන් මහින්ද රාජපක්ෂලා කඩ යනවා දෙන්නම. මහින්ද රාජපක්ෂේ සාක්කුව ඇතුළේ මේ අරුණ පත්‍රේ තිබ්බා මහින්ද රාජපක්ෂේ 3-2 හදන්න රවි කරුණායක සහයෝගය දෙනවා කියලා. මහින්ද රාජපක්ෂේ 3-2 නෙමෙයි 3ම වුණත් කටේ දාගත්තර කමන්නේ බලුවට කරන්න බා කියලා අපි කියන්නේ රවි කරුණායකට. රවි කරුණායකලා කියන්නේ සහෝදරි මම දැක්ක ඇවිල්ලා මේ ආයතනයක ඇවිල්ලා දිගටම බයින්නේ සුජීව සේනසිංහටයි සදීප් ප්‍රේමදාසටයි හර්ෂ ඩිසිල්වටයි එරාන් වික්‍රමරත්නටයි මේ පිරිසට. කවුද දක්ෂ නායකයෝ දැන් රවි කරුණායකට? මහින්ද රාජපක්ෂයි ගෝඨාභය රාජපක්ෂයි. රවි කරුණානායකලා ගැන මම කතා කරන්නේ රවි කරුණානායක ඉතිහාසය බලන්න. රවි කරුණානායක කොහොමද දේශපාලනට ආවේ කියලා බලන්න. රවි කරුණානායක කොහොමද එතුමාගේ ව්‍යාපාර පටන් ගත්තේ කියලා බලන්න. මේ ඔක්කොම පරීක්ෂා කරලා බලන්න. එතකොට රවි කරුණානායක කවුද කියන එක මේ රටේ ජනතාවට මට අලුතෙන් කියලා දෙන්න ඕනේ. මේ රටේ ජනතාව මම නෙමෙයි මේ පොඩි උන් දුන්නේ නැහැ අහන්න. රවි කරුණානායකට ඉස්සරහින් දාන්න විශේෂණ පදයක් කියලා මොකක්ද දාන්න කියලා අහන්න. අනිවාර්යයෙන්ම දානවා වචන අකුරු දෙකේ නමක්. එහෙනම් සහෝදරනි අපි නෙමෙයි දාන්නේ රනිල් වික්‍රමසිංහ රවි කරුණායකලා කියන්නේ දේශපාලනයේ තමන්ගේ සුඛ විහරණය සඳහා පාවිච්චි කරන ජනතාව. මහින්ද රාජපක්ෂගේ රෙද්දස් ඉන්නේ මේ දෙන්නම දැන්. ඒ හින්දා ඔබතුමාල් හැබැයි අගෝසු පස්සේ රෙද්ද කසන්න එනව අවස්ථාවක්. මොකද්ද? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ යටකල්සම ගලවලා කකුල් දෙකෙන් එල්ලුවොත් එහෙම අගෝසු පස්සේ ඉඳ පරාජය කරලා
රෙද්දා ඇතුළේ ඉඳලා වැටෙනවා රවි කරුණානායකයි රනිල් වික්‍රමසිංහයි. රෙද්දා ඇතුළේ ඉඳලා වැටෙනවා රනිල් වික්‍රමසිංහයි රවි කරුණානායකයි වජිරාබේ වර්ධනයි දයා ගමගේ ඔය සෙට් එකම අකිල පකිල සාගල ඔය ඔක්කොම උන්. එහෙනම් සහෝදරනේ රෙද්දා සිතන් වැටෙනකොට හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා මොකක් මිරිකමීදී දන්නේ නැහැ. රත්තරන් බෝලේ වෙන්න පුළුවන් නැත්නම් තුනෙන් දෙක වෙන්නත් පුළුවන්. එහෙනම් රනිල් වික්‍රමසිංහට රවි කරුණානායකලට යන ගමන ගැන අපිට හොඳ විශ්වාසයක් තියෙනවා. මේ පාර තමයි රවි කරුණානායකලා දේශපාලනේ අපේ මැදකොළඹ ජනතාවගෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්නේ. විශ්‍රාම යවනවා රවි කරුණානායකයි ඔය සෙට් එකම අපි. මේ එක්සත් ජාතික පක්ෂ හැංගිලා ඉඳලා මේ එක්සත් ජාතික පක්ෂ අහිංසක ජනතාවගේ අහිංසක පාක්ෂිකයාගේ ඒ මානසිකත්වයට ගාලා හැමදාම කොහෙන් හරි සල්ලි වේදන් කරලා රවි කරුණානායකලා රනිල් වික්‍රමසිංහලා බලයට ආවා. ඒ නබතුමල්ලා මම විශාල පරිශ්‍රමයක් මගේ ජීවිතේ අමාරුම සටන මේ රනිල් වික්‍රමසිංහ එළවෙන එක තමයි මගේ ජීවිතේ කරපු අමාරුම සටන. මම සටන් කළා දෙනවා රාජපක්ෂලත් එක්ක 2015. මම සටන් කළා දෙනවා ගෝඨාභය රාජපක්ෂත් එක්ක කොම්පඤ්ඤවීදියේ මට මතක ඇති ෆර්මන් මහත්තයා මතක ඇති ගෝඨාභය රාජපක්ෂ අපි සාකච්ඡාවට ඇඳෙව්වා. කවුද? හමුදාවේ 400ක් 500ක් ආවා ඩිෆෙන්ඩර් වල. ඇවිල්ලා බැස්සා. මමයි ෆර්මන් මහත්තයා මමයි සර්ව ගහලා බැස්සේ. බෑලා බහිනකොට ගෝඨාභය රාජපක්ෂ මගේ එහා පැත්තෙන් ඇවිද්දා. වචනයක් මම කතා කරන්නේ ගෝඨාභය රාජපක්ෂට හෙලෝ කිව්වෙත් නැහැ. මොනවත් කිව්වේ නැහැ. මම ගිහලා ඉඳගත්තා පරමාත්තර මතක ඇති. ගෝඨාභය රාජපක්ෂ මත එහා පැත්තේ ඉඳගත්තා. කොම්බදෙනි ජනතාවට කියලා දුන්නා මොකද්ද කරන්න යන්නේ කලින් ගිහලා දාන්න ඉටි අවිස්සාවෙල්ලට. මොකද්ද රාජපක්ෂලා කරන්න ඇදුවේ? මේ කොළඹ ජනතාව හැම එක්කෙනාම එක 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 උගුල්ලලා ගිහිල්ලා කොළඹින් පිටර ගිහිල්ලා ඈත පදිංචි කරලා මේ වටිනා ඉඩම් ටිකට විඳින්න තමයි රාජපක්ෂලා කුරුමානන් ඇල්ලුවේ සහෝදරනි. ඉන්දියාවේ ටාටා එකත් එක්ක කතා කරා, පකිස්තානයේ තව කම්පැනියක් එක්ක කතා කරා. එතකොට මුන්ට ජාතිවාදේ නැහැ. කොම්පඤ්ඤවීදියේ ශම්රා සෙයියත් එක්ක ඒ ජනතාවට කෙල්ලනකොට එතකොට ගෝඨාභය රාජපක්ෂල ධම්රසේය මුස්ලිම් නෙමෙයි. ඒ වගේම KP ගේ නැව් 15 විකුණ ගන්නකොට යාපනේ LTT එකේ එතකොට රාජපක්ෂලට KP දෙමළ නෙමෙයි. ඌ සිංහල. කරුණාගේ රත්තරන් ටික විකුණ ගන්නකොට LTT එකේ ඌ දෙමළ නෙමෙයි, ඌ සිංහල. හිස්බුල්ලාගේ හිස්බුල්ලා ආයුධ දෙනකොට සහරාන්ට ඌ මුස්ලිම් නෙමෙයි, ඌ සිංහල. උගේ සල්ලි ටික බෙදා ගන්නකොට මද්දසාර ඉස්කෝලේ ඒවා ටික බෙදා ගන්නකොට ඌ මුස්ලිම් නෙමෙයි සහෝදරනේ. මුන්ට ජාතිවාදයේ මතක් වෙන්නේ මේ මැතිවරණයක් එනකොට. මුන්ට කනකොට මුන්ට මේකෙන් හම්බ කරනකොට එකෙට්ටවත් රාජපක්ෂල එකෙට්ටවත් ජාතිවාදයේ මතක් වෙන්නේ නැහැ. බිස්නස් කරන උන්ට ජාතිවාදේ නැහැ. උන්ට මුස්ලිම් දෙමළ කර්ණාටක මරාඨි ඕන එකෙක් එකයි. හම්බ කරනවා නම් හැම එකම පාවිච්චි කරන හැබැයි මේ ඡන්දේ එනකොට තමන්ගේ ජාතිවාදය අවුස්සනවා. මොකද හරි ලේසියෙන් රනිල් වික්‍රමසිංහ විරුද්ධව ජයග්‍රහණය කරන්න පුළුවන්. බබතුමාලා හොඳ තීන්දුවක් ගන්න. පාලන මිල දාගන්න පාලනය කරගන්න බැරි නායකයෙක් මේ රටේ ඉන්නේ. ඔයතුමාලට ජීවත් වෙන්න බැරි වෙනවා. කිසිම දෙයක් දැන් ගෙන්නන්න නැහැ. අමුද්‍රව්‍ය කිසි දෙයක් ගෙන්නන්න නැහැ. කර්මාන්ත ඔක්කොම ඇනහිටලා තියෙන්නේ. ටයර් එක ගෙන්නන්න නැහැ. ටෙලිෆෝන් එක ගෙන්නන්න නැහැ. වයර් එක ගෙන්නන්න නැහැ. මේ වාහනවල 3-wheeler වල අමතර කොටස් ගෙන්නන්න නැහැ. වාහනවල අමතර කොටස් ගෙන්නන්න නැහැ. කොහෙන්ද ඔය අපි දිවන්නේ වාහන? තමසලගේ ආච්චිලා ගවලින්ද අපි ගිහිල්ලා අමතර කොටස් අරන් එන්නේ? මේ රටේ ජනතාව කොහොමද මේ රටේ ජනතාව ජීවත් වෙන්නේ? එක මිනිස්සෙට මේ රටේ ජීවත් වෙන්න බැරි වෙනවා. මොකද ඩොලර් එක යයි කියලා කවුද ඉන්නේ? PB ජයසුන්දරේ ආර්ථික ඝාතකයා. එයා පෙති ඉන්නේ කබ්‍රල්. නියම බඩු දෙක ගෝඨාභය රාජපක්ෂ සෙට්ලා ඉන්නේ. එයින්ද සහෝදරනි, ඔබතුමාලාද හොඳට බලන්න ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන ඔබතුමාලාටද ගෙවා ගන්න බෑ. විශේෂයෙන්ම ලයිට් බිල, වතුර බිල, ඒ වගේම ටෙලිෆෝන් බිල. ගෙවලා තියෙනවද? ලයිට් බිල ගෙවුවද? ලයිට් බිල ගෙවුවද? හයියෙන් කියන්නේ නැහැ කියලා මේ ටීවී එකට ඇහෙන්න. නෑ, කවුරුත් ගෙවලා නැහැ. ඔගලන් බලෙන්ද gederi hitiye? කවුද gederi ඉන්න කියලා කිව්වේ? කවුද කර්ෆියු දැම්මේ? එතකොට මේ රටේ ජනතාව ජීවත් වෙන්නේ නැද්ද? හදිත් මාත්‍යටයි මටයි අපිට මඩ ගහන අපි රුපියල් 20000 දෙනවා කියලා පවුල් ලක්ෂ 20කට. ඇයි දෙන්න බැරි? අතන අපි දීලා තියෙනවා සහනයක් දීලා තියෙනවා වැට් එකට 26000ක් රටේ වැට් ගෙවනවා. ඒකෙන් 3000කට දුන්න සහනයක් බිලියන 300 යට කට්ටිය වැට් ගෙවන්න ඕනේ නැහැ කියලා. ඒ කට්ටිය 3000 එතන පාඩුව බිලියන 600යි. බිලියන 450යි. තව එකතු වුණාම 150ක් 600ක් පාඩුයි. ඒ බිලියන 600 මෙතන තැම්පත් කරොත් බිලියන 600ක් කියන්නේ මේ කඩේ ලක්ෂ 10 නම් ලක්ෂ 10ේවත් 1000ක් බිලියන 1යි. මිලියන් 1000ක් බිලියන් 1යි. එතන මේ කඩවල මේ කඩේ වගේ 1000ක් බිලියන් 1යි. ඒ වගේ 600ක් අතන මුදල් ඉතුරුයි. ඒ ඕගලගේ මුදල්. ඒ අපේ වැට් එකෙන් එන මුදල්. ඕගලන්ට අයිති මුදල් ජනතාවට. එහෙනම් ඒකෙන් අපිට ලක්ෂ 20කට පවුල් වලට 20000 ගානේ මාස දෙකකට දෙන්න යන්නේ බිලියන් 80යි. බිලියන් 80යි. මේක ලොකු ගාණක් නෙමෙයි. එතකොට අපිට ලයිට් බිල ගෙවන්න යන්නේ බිලියන 20යි, හෝටල් වලයි, කර්මාන්ත වලයි සියල්ලටම. වතුර බිල ගෙවන්න යන්නේ බිලියන 20යි. බිලියන 120ක් ගෙවුවාම අපිට පුළුවන් ඕගලන්ට පොඩි ස්ටාර්ට් එකක් දෙන්න. ඒ ඇති නේද ස්ටාර්ට් එකට? ඒ ස්ටාර්ට් එක ඇති නේද? හුස්මක් ගන්න.
දෙන්න අපුඩියක් එනං අපේ අගෝස්තු පස්සේ ඉඳන් අපේ ආණ්ඩුවට. කතා කරන්න බෑ මම මේක නේතුව. ලයිට් එක පොඩු. හරි නල්ල 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 දෙන්න අපුඩියක්. එහෙම තමයි. රාජපක්ෂලා අපේ සමගි ජන බලවේගයේ ලයිට් ඔෆ් කරන්න නැදුවට ඔෆ් කරන්න බෑ. තප්පරයක් ඔෆ් කරයි ඕන නම් හැම වෙලේම අපේ ලයිට් එක ඔන් වෙනවා දෙන්න උන්ද අපුඩියක් සමගි ජන බලවේගයට. මන් දැක්කාර මේ නිලියක් ඉන්නවා මේ පොට්ටුවෙන් ඉල්ලනවා මන් දන්නේ කොහමද අම්මට මන් දන්නේ කොහමද උතර සුදුනේ කියලා නේද දැක්කද දන්නේ නිලිය නිලිය කියනවා අපේ පොට්ටුවෙන් සාමාන්‍යයෙන් කියන්නේ මේ අස්සෙ විතරක් දාන්න කියලා මේ රේස් එකට අපේ පොට්ටුවෙන් බූරුවොත් ඉන්නවා අස්සෙවත් ඉන්නවලු ඒක දැනගත්ත දැන්ද කියලා අහන්න කැමති මං ඒ නිලියගෙන් ඉතින් වැඩියෙන් ඉන්නේ බූරුවෝ වටේට බලන්නකෝ පොට්ටුවේ කණ්ඩායම් බලන්නකෝ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මේ පැත්තෙන් ඉන්නවා මහින්ද රාජපක්ෂ මේන් ඉන්නවා බැසිල් රාජපක්ෂ මේන් ඉන්නවා චමල් රාජපක්ෂ මේන් ඉන්නවා නාමල් රාජපක්ෂ නිරුපමා රාජපක්ෂ ශශින්ද රාජපක්ෂ ඊට පස්සේ එනවා නියම සෙට් එක කවුද තුම්මුල්ලේ විමලයා ඊට පස්සේ එනවා ගෙම්බම්බිල ඊට පස්සේ එනවා ලෝකේ ලස්සන മന്ത്രി කවුද බන්දුල ගුණවර්ධන ඊට පස්සේ මේ පැත්තෙන් එනවා මේ පැත්තෙන් එනවා ලන්සා මේ පැත්තෙන් එනවා නියම චණ්ඩියෙක් ඉන්නවා දැන් ජොන්ස්ටන් කියලා ජොනි හරිද රනිල් වික්‍රමසිංහ ළඟ ඉන්න කොට toy talk තමයි දුන්නේ දැන් මහින්ද රාජපක්ෂල සෙට් වෙලා හරිද ඒ ඉඳලා අපි ඉතුරු ටික කියන්නේ විශේෂයෙන්ම ෆොන්සේකාගේ මැතිවරණ එනකොට අපේ පැත්තේ ඉඳලා මොනවද කරේ කොහමද මේ පැත්තට ගියේ ඇයි ගියේ කියන එක අපි කියන්නේ ඒක මහින්ද රාජපක්ෂෙන් අහගන්න ඒක CID එකෙන් අහගන්න ඒක උසාවියේ උස්සපු ෆයිල් එකෙන් අහගන්න කියලා අපි කියනවා ඒ ඉඳලා සහෝදරනේ ඔය චණ්ඩි පාට් දාන්නේ ඔය බලේ තියෙනකන් ඔය චණ්ඩි පාට් වලට අපි බය නැහැ රාජපක්ෂලයි කාලේ ඉවරයි මහින්ද රාජපක්ෂලයි ලයිසන් ඉවරයි රනිල් වික්‍රමසිංහ ඉන්නකම් රාජපක්ෂලයි ලයිසන් තියෙනවා ඒ ඉඳ අපි කියනවා වියත්මගේ හිටියා අස්සෝ දෙන්නේ තුන්දෙනෙක් උන් තුන්දෙනා හතර දෙනාත් ඉවරයි දැන් ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු බූරෝ සෙට් එක විතරයි මේ පොට්ටුවේ දෙන්න අපුඩිය බූරෝ සෙට් එකට ඒ ඔබතුමාලා මේ අන්තිම ප්‍රශ්නේ අහනවා දැන් ඔබතුමාලා මේ ජීවත් වෙන කාලේ සැපද සැපෙන් ඉන්නේ මේ දවස්වල පරිප්පු කීයද පරිප්පු කීයද පරිප්පු කාලත් නැහැ ගුඩ බලා ඉන්නවා පරිප්පු කීයද දැන් 200යි හරි පරිප්පු කරන ඕන කෙනෙක් ඉන්නවා දෙන්න අපුඩියක් එක්කනේ සමන් කීයද සමන් කවුරුත් දන්නේ නැහැ ආ එක්කෙනෙක් ඕන කෙනෙක් සමනුත් කරන යටත් දන්න අපුඩියක් දැන් බිත්තර කීයද 22යි 25යි බිත්තර දාන්න ඉදරව නේද අහුවම් ගණන් කටවල පුළුවන් නම් බිත්තරයක් දානවා දැන් කීයද පොල් තෙල් 400යි 400යි දැන් මහින්ද රාජපක්ෂ ආනවද පොල් තෙල් දාලා පපඩම් බැද්දද ආනවද දැන් ආනවද සීනි දාලා තේ බොනවද නෑ නේද දැන් සැපද දැන් මොනවද නැහැ සහෝදරනි දැන් සහෝදරනි බලන්නකෝ මේ වගේ පවුලක් එක දරුවේ තමයි ෆර්මාන් මහත්තයා මට hina යනවා අපි හරි අමාරුවෙන් අපේ ක්ලාස් එකක් ළඟට ලං කරගත්ත මෙතුමට තිබ්බ ක්ලාස් එකක් ළඟට ලෝ කොලෙජ් එකේ මටත් තිබ්බා වැඩියෙන්ම ලකුණු ගත්ත ලෝ කොලෙජ් එකේ බිහි වුණු පුද්ගලයා තමයි නාමල් රාජපක්ෂ දෙන්න හොඳ හුවක් දෙන්න හොඳ හුවක් නාමල් රාජපක්ෂට ජීඑල් පිරිස්ටත් වැඩිය කන්ස්ටිටියුෂන් ලෝ වලට වැඩි හැබැයි පැයයි ඉඳලා තියෙන AC කාමරේ එච්චරට මාර මීටරයක් මේක එයින්ද මෙයා දේශපාලනට ගේන්න හොඳ නැහැ මෙයා පත් කරන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණයට එකම නඩුවක්වත් අද වෙනකන් කරලා නැහැ දෙන්න හුවක් ඊට පස්සේ එනවා දෙවනි පුතා ලංකාවේ දක්ෂතම නාවික හමුදාවේ නිලධාරියා උට කොරෝනා හැදෙන්නේ නැහැ දෙන්න අපුඩියක් උත් නියම් පොරක් මාර බඩු රාජපක්ෂලා ඔක්කොටම කොරෝනා හැදෙන නාවික හමුදාවේ මූට හැදෙන්නේ නැහැ ඒ විතරක් නෙමෙයි එකම වෙඩිල්ලක් තියලත් නැහැ දක්ෂතම නාවික හමුදාවේ නිලධාරියා ඊළඟට එනවා නියම බඩුව කවුද තාරකා විද්‍යාඥයා ඉන්නේ වහල උඩ වාලි උඩදලා තාරකා දිහා බලලා ඉන්නවා යාපු රොකට් එකකුත් නැහැ හැදුව රොකට් එකකුත් නැහැ සහෝදරනි මේ වගේ පවුලකට මේ රටේ ජනතාව වහල් භාවයෙන් යුතුව ඡන්දය දෙනවානේ සහෝදරනි කිසිම ලෝකේ කිසිම රටක මෙහෙම වුන්නේ නැහැ එහෙනම් සහෝදරනි මම අන්තිම කතාව කියලා නවත්තන්න මෙතනින්
මම පකිස්තානයේ මේ මුස්ලිම් ජනතාවේ ඉන්නේ නේද මම කතාවක් කියන්න මම පකිස්තානයේ ගියා තරම මාත්‍යා වගේම අපේ මේ තරුණ කණ්ඩායම් වගේ මට නීති මට മന്ത്രിවරු වගේක් හම්බුණා පකිස්තානයේ 2015 කලින් 2014 එහෙම ගිහිල්ලා අපි තේ බොනකොට මගේ ඉංග්‍රීසියෙන් ඇහුවා Sujewa, who's your president? Rajapaksa, right? So Mankuwa, yes, Mahinda Rajapaksa kela. Then the same name for the speaker. Mankuwa speaker, ape kathanayakat, Mankuwa Chamal Rajapaksa. Then the loga Mankuwa Arthika Emathi, your finance, Mankuwa Basil Rajapaksa. Ethara Arakshaka Emathi, Gotabe Rajapaksa. Ethara Maha Emathi, Shashindra Rajapaksa. Ethara Undi Kokka Moonadiya Balagana kiyana. Maybe in Pakistan also everybody is Mohammed. In Sri Lanka also everybody is Rajapaksa kiyala man ahanawa. Sahodarane mata kalisama galawala duwanne thuna. Kisima loke Gaddafi ke paule Gaddafi ke malli agamathi neme. Gaddafi ke nangi videsha agamathi neme. E wagema Saddam Hussein ge paule kawuruth ehema na. Ita passe Chavez ge ehema na. Hitler ge ehema na. Loke ekama rata pissu paulak inna. ඒ පිස්සු බවුලට ඡන්ද දෙන පිස්සෝ ඉන්න රට එකම රට ලංකාව සහෝදරනි. එයින්ද මම පාර්ලිමේන්තුව ඇවිල්ලා කතා කරනකොට මට ඇත්තටම ලැජ්ජයි ලංකාව ගැන. මං හිතුවා මෙච්චර මෙලෙච්ච රටකද මං ජීවත් වෙන්නේ. මෙච්චර පිස්සු කෙලින තමන්ගේ පවුලේ හැම එකම බලයට දාගෙන මේකෙන් ගොඩ එන මේකෙන් ව්‍යාපාරය කරගන්න මේ රාජපක්ෂ පවුලටද මේ අපේ රට බාර දීලා තියෙන කියලා මම ලැජ්ජාවෙන් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ඉන්නකොට මං කතා කරනවා. කතා කරනකොට මං දැක්ක නාමල් රාජපක්ෂ තට්ටේ ගාලා මොකක් හරි දෙයකට කොණ්ඩේ බූ ගාලා එයා පැත්තට දුවනවා මට එකපාරට බය වුණා මං අර කතා වහල් නෑවේ මං ඇහුවා මොකද මල්ලි තට්ටේ ගාලා කරගෙන්නේ මහානායක මහානායක ස්වාමීන් වහන්සේ පදවිටත් තොපි කෙලින්නද කියලා මං ඇහුවා එච්චර ඉතුරු කරේ මල්ලත්තේ මහානායක ස්වාමීන් වහන්සේ මට හම්බුණා මුන් වහන්සේට මං කිව්වා අපේ හැමදුරනේ අන්න නාමල් කොළුවා හැම එකක්ම අරන් තියෙන්නේ දීවඩ නිලමෙටත් දැන් ඔන්න එහෙම කරගෙන ඉන්නවා එහෙනම් ඔබ වහන්සේලත් පරිස්සමෙන් මේ බූගාලේ ඉන්නේ කියලා උන් වහන්සේගේ එතන ඉන්න හැමදුරම මං කිව්වා මාතෝ මේකටත් වැඩක් දුන්නොත් පුදුමෙන්නේ නැහැ කියලා. ඒින්ද සහෝදරනි මේ පච මේ ටොම් පච මේ ලොකුම නළුවා ඉන්න මේ පොට්ටුව පරාජය කරන්න ඔබතුමාලට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔබතුමාලා මුස්ලිම් ඉඳ ගහන්න එපා. දෙමළ ඉඳ ගහන්න එපා. සිංහල ඉඳ ගහන්න එපා. ඔබතුමාලා වෙනුවෙන් වැඩ කරන ඔබතුමාලා වෙනුවෙන් ඉදිරි අනාගතය ශක්තිමත් කරන්න පුළුවන්. මේ මැදකොළම දියුණු කරන්න පුළුවන්. කොළඹ දියුණු කරන්න පුළුවන්. ලංකාව දියුණු කරන්න පුළුවන්. ඔබතුමාලට විශ්වාස කරන්න පුළුවන් නායකයෙක් පත් කරගන්න. ඒක ಜಾති ආද බේද කිසි දෙයක් ඒකට අටව ගන්න එපා. ඔබතුමාලා මේ මේ ඡන්දේ පාවිච්චි කරන ඔබතුමාලගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. එහෙනම් මෙල් වීදියේ මැදකොළඹ සීල් දනඩ ජය වාකීමෙන් මේ සංවිධානය කරපු සීල් දනඩම ජය වාකීමෙන් මම මේ අවස්ථාවේ මගේ වචන සුවපත් අවසන් කරනවා. සමගි ජන බලවේගයට වේවා! සමගි ජන බලවේගයට වේවා! සදී ප්‍රේමදාස මැතිතුමාට වේවා! මේ අපිට වේවා! එල 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 එල